මේ රට ඇතුළේ අපි නොදැනුවත්වම මොනතරම් දේවල් සිදුවෙනවා ඇතිද? ඒ සිදුවෙන සිදුවීම් වලින් අපට දැනගන්නට ලැබෙන්නේ හරිම සුළු ප්‍රමාණයක්. අන්න ඒ නිසාම අපි නොදැනුවත්ව මේ රටේ ලෝකයේ බොහෝ දේ සිදුවන්නට පුළුවන්. මේ කියන්නට යන්නේ පසුගිය දිනක ගෙලිඔය ප්‍රදේශයේ සිදු වූ හරිම අමුතු විශ්වාස කරන්නත් අමාරු සිදුවීමක් පිළිබඳව. ඒ ගැන දැනගන්න කලින් ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහත බටන් එක click කරලා දැම්ම subscribe කරන්න. ඒ වගේම පහත ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වෙන අපේ වීඩියෝ එවෙලම බලාගන්නත් පුළුවන්. පසුගිය දිනක ගෙලිඔය ප්‍රදේශයේ නගරය තුළ තරුණයන් පිරිසක් අතර යම් සිදුවීමක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් ඇතිව තිබෙනවා. දැනගන්නට ලැබුණ ආකාරයට කලක් තිස්සේ පැවති හේතුවක් මුල්කොටගෙන තමයි එම තරුණයන් එහිදී බහින්බස් වී තිබෙන්නේ. කෙසේ වෙතත් එම තත්ත්වය ටිකෙන් ටික උග්‍රතාවට හැරී පොළොමුගුරු රැගත් ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා. එම අවස්ථාවේ එකවරම සිදු වුණේ ඒ තරුණයන් කිසිවෙකුත් නොසිතූ දෙයක්. ඔවුන්ගේ මේ ගැටුම සිදු වූ ස්ථානයේ කලක පටන් ගෙලිඔය නගරය තුළ වීදිපුරා ඇවිදින මානසික රෝගියෙකුද තිබෙනවා. ඉතින් කොහොම හරි අර තරුණයන් ගැටුම ඇති කරගත් මොහොතේ එක් තරුණයෙකු විසින් එල්ල කරන ලද පොළු ප්‍රහාරයක් අර මානසික රෝගී පුද්ගලයාගේ හිසට එල්ල වී තිබෙනවා. තරමක් තදින් එම ප්‍රහාරය එල්ල වී තිබුණ නිසා හැමෝම ටිකක් කලබල වුණත් සිදු වුණේ කවුරුවත් නොහිතපු දෙයක්. එම පුද්ගලයා හිසත් අල්ලගෙන කෑ ගහන්නට පටන්ගෙන තිබෙනවා. මම මේ කොහෙද ඉන්නේ? මට මොකද උනේ? මාව කවුද මෙතනට ගෙනත් දැම්මේ? කොමගේ ගෙදර අය? ආදී වශයෙන් නොයෙක් දෑ කියවමින් එම පුද්ගලයා හයියෙන්ම කෑගසා තිබුණ නිසා අවට රැස්ව සිටි අයද එක් වී ඔහුව සංසුන් කරගෙන තිබෙනවා. අනතුරුව එම පුද්ගලයාගෙන්ද තොරතුරු අසා දැනගන්නා විට ඔහු ඉතාමත් ඈත ප්‍රදේශයක පුද්ගලයෙකු බවටයි හඳුනාගෙන තිබෙන්නේ. එහිදී ක්‍රියාත්මක වූ නගරවැසියන් ඔහුගෙන්ම දුරකථන අංකයක්ද ලබාගෙන ඊට ඇමතුමක් ලබා දී තිබෙන අතර සිදුවීම ඔවුන්ට පැහැදිලි කර තිබෙනවා. එම ඇමතුමත් සමග එදිනම ඔවුන් ගෙලිඔය නගරයට පැමිණ තිබෙන අතර ඒ පැමිණ තිබෙන්නේ අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් පිරිසක්. මෙම පුද්ගලයා කලකපටන් ගෙලිඔය නගරයේ කඩපිල ගාන ඇවිදමින් සිටි බොහෝ දෙනා දන්න කියන උමතු මිනිසෙක්. කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුණ ආකාරයට හිසට එල්ල වූ පොළු ප්‍රහාරයෙන් ඔහුගේ හිසෙහි තිබූ යම් කම්පන ගතියක් පහව ගොස් නැවතත් පියවි සිහියට පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ කොහොම නමුත් මේ පුද්ගලයා ගෙලිඔය නගරයට පැමිණ තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිම සඳහනක් නැහැ.